ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පන්දුවර 2020 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම තරගයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අතිශයම තීරණාත්මක වන්නේ ඔවුන් මේ වන විට තරගාවලියේ මුහුණ දුන් පළමු තරගයේදීම නවසීලන්ත කණ්ඩායම හමුවේ දෙවන්ත පරාජයකට මුහුණ දී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මුහුණ දුන් පළමු තරගයේදී අයර්ලන්ත කණ්ඩායම පහසුවෙන් පරාජය කළ අතර පළමුවන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා. අද තරගයේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික තත්ත්වය ඉතා ඉහළ මට්ටමක ඇති බවයි. කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ දක්ෂතාව උපරිමයට ළඟා වී ඇති බවත් අද පැවැත්වෙන තරගයේදී එම තත්ත්වය වඩාත් සාධනීය ලෙස බලපානු ඇති බවත් ඔහු කියා සිටියා. මේ තරගයේ සම්බන්ධයෙන් අදහස් දක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ප්‍රතිකරුවෙකු වන බානුක රාජපක්ෂ කියා සිටියේ අද තරගය තුලදී තමන් ලකුණු අතරට පිවිසීමට බලාපොරොත්තුෙන් සිටින බවයි. එෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ බානුක කියා සිටියේ ප්‍රතිකරුවෙකු ලෙසින් අද තරගයේදී ලකුණු අතරට පිවිසීම මගේ පළමු අභිප්‍රායයි. හතරේ සීමාවට උඩින් පන්දු යොමු කිරීම හරහා මගේ සුපුරුදු රිද්මයට පැමිණෙන්න මං උත්සාහ කරනවා. ඒක මට තියෙන අභියෝගයක්. යනුවෙන් ඔහු කියා සිටියා. තරගයේ ආරම්භක පන්දු ඕවර කිහිපයේදී පිතිකරුවන්ගේ හැසිරීම තරගයට දැඩි ලෙස බලපාන බවත් මේ වන විට ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන්ගේ දක්ෂතා යහපත් මට්ටමක පවතින බවත් ඔහු කියා සිටියා. මේට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින ලෝක මට්ටමේ දඟ පන්දු යවන්නන් දෙදෙනා වන වනිදු හසරංග සහ මහීස් තීක්ෂණ දෙදෙනා ඔවුන්ගේ රිද්මය හොඳින් පවත්වා ගැනීමත් ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය ඉහළ දැමීමට හේතු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් ඉදිරියේදී ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් ක්‍රියාත්මක වන ආකාරය අනුව අද තරගයේ හැඩය සකස් වන බවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් දක්ෂතා මේ වන විට උපරිම තත්ත්වයට පැමිණ ඇති බවත් මේ ආකාරයෙන් නොන් දිගින් දිගටම ක්‍රියාත්මක වූවොත් ලොව ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමට හැකි තත්ත්වයක ඔවුන් සිටින බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කියා සිටියා. මෙහිදී අද තරගයේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු මිචෙල් මාස් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක මට්ටමේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් රසකගෙන් පරිපූර්ණ අතිශයම භයානක තරගකාරී කණ්ඩායමක් බවයි. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නිමා වූ ශ්‍රී ලංකා තරග සංචාරයේ පිළිබඳව අදහස් දැක්වූ ඔහු කියා සිටියේ එම සංචාරයේ තුලදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට දේශීය වටපිටාව හොඳින් උපකාර කළ බවයි. කෙසේ වෙතත් මේ වන විට ඔවුන් සිටින්නේ ඕස්ට්‍රේලියානු බිමේ බවත් මෙහි පවතින වාතාවරණය සිය කණ්ඩායමට සහ ක්‍රීඩකයන්ට වඩාත් හිතකර බවත් ඔහු කියා සිටියා. අද ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම මුණ ගැසෙන්නේ බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් ක්‍රීඩාංගණයේදී. එම ක්‍රීඩාංගණයේ තනතිරුව සැලකෙන්නේ වේගපන්දු යවන්නන්ට වඩාත් හිතකර තනතිරුවක් ලෙසයි. මේ දක්වා පන්දු වාර 2020 තරඟ තුනක් පවත්වා ඇති පර්ත් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියා කණ්ඩායමක් මුණ ගැසෙන්නේ ප්‍රථම වතාවටයි. පැයෙන් අලුත් දෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.